පාස්කු ඉරිදා උදෑසන රෝමානු කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමතිවරයා හැටියට මම ඉතාමත්ම පිළිකුල් සහගතව හෙලා දකිනවා. මේ තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් නොවන බව දැනට ඉතාමත්ම පැහැදිලි. ඉතාමත්ම සංවිධානාත්මකව රටේ තැනින් තැන මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම කූට ප්‍රයත්නයක්. අපි කැප වෙලා ඉන්නවා. මේ ආරක්ෂක නිලධාරීවරුන්, මේ නාවික හමුදාව ඉන්නවා, යුද හමුදාව ඉන්නවා, ගුවන් හමුදාව ඉන්නවා, STF ඉන්නවා, අපේ පොලිසිය ඉන්නවා, ඒ වගේ මෙඩිකල් කොප්ස් ඉන්නවා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව කරුණාකර ඉවසීමෙන් මේ අවස්ථාව අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා මේ රටේ අනවශ්‍ය ලෙස හිතව තියෙන ත්‍රස්තවාදීකම් එලා දකින වගේම සියලුම ශ්‍රී ලංකේයයන් මේ අවස්ථාවේදී තාමත් ප්‍රවේශමින් කිසි ප්‍රශ්නයකට නොවන විදිහට කටයුතු කරන්න කියන කාරණක ඉල්ලීමක් කරනවා. එක ඉල්ලීමයි කරන්නේ. රටක් ජාතියක් කියලා අපි සියලුම ජාතීන් එකට නැගී සිටින්නේ. අපි මෙතනදී ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව සාමකාමීව ඉඳයි කියලා අපි ඉල්ලා හිටිනවා. රටක් හැටියට පටු වාද ભેද පසෙක දමලා හැමෝම එකට හිට ගන්න ඕන. විශේෂයෙන්ම මේ කුරිරු ඝාතක ක්‍රියාත්මක කරපු ඒ සියලුම දෙනා නීතිය හමුවට ගෙනවිල්ලා ඒ අයට දැඩි දඬුවම් ලබා දෙන්නට අපි රජයක් හැටියට කටයුතු කරනවා. විශේෂයෙන්ම ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම හික්මුණු මනසකින් තමන්ගේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න කියලා. මේ ලාංකික වෙරිට මම හිතනවා අපි ආගම් වලට හිර වෙච්ච ආගම් වලට බෙදිච්ච මිනිසු නෙමෙයි. නමුත් බහුතරයක් රටේ ජනතාව එහෙම හිතද්දි එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හෝ සැලසුම් සහගත කණ්ඩායමක් විසින් මේ දියත් කරපු ඒ මහා ත්‍රස්ත ප්‍රහාරය ඉතාම පිළිකුලෙන් වේදනාවෙන් හෙලා දකිනවා.